අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ එක්වී සිටින්නේ ස්වාධින් රූපහණී දේවා ප්‍රවෘත්ති සමගින් ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයේ ඉදිකිරීම 2024 දී අවසන් කරන්න ජනපති නිලධාරීන්ට වගකීම් පවරයි ආමි සම්පත්ගේ මස්සිනා රේල් පාරේ සුමීරත් රේල් පාරේදීම පොලිස් දැලේ ගලගුඩාත්තේ හිමිටෙරිහි නඩුවෙන් සභාපති විනිසුරු නවාස් ඉවත් වෙයි අලුත් කරපු 20 අද කැබිනට්ටුවට මන්තිරුවට එරෙහි වුණොත් රියදුරන්ට හෙට සිටම දඩකොලේ රාජුරි සුන්දර කානි දේශ සීමාවේදී ඉන්දිය හමුදාවට පාකිස්තානයෙන් ප්‍රහාරයක් ප්‍රථමයෙන් අවධානය දේශීය ප්‍රවෘත්ති වෙත ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයේ ඉදිකිරීම 2024 වසරේදී අවසන් කර ප්‍රධාන මාර්ග පද්ධතියට සම්බන්ධ කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට පැවරුවා පහසුවෙන් ඉක්මනින් සහ ආරක්ෂාකාරීව තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීම සෑම පුරවැසියෙකු සතු අයිතියක් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. ප්‍රවාහන පද්ධතියේ පසුගාමීත්වය සහ බිඳුනු අන්තර සම්බන්ධතාව අවසන් කර කාර්යක්ෂම සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් මාර්ග පද්ධතියක් හඳුන්වා දීම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සහතික කර තිබෙනවා. රටපුරා ග්‍රාමීය සහ අතුරු මාර්ග කිලෝමීටර් ලක්ෂයේ ඉදිකිරීම් පරිසරය රැකෙන පරිදි සිදු කළ යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ. කුඩා පාලම්, වැල් පාලම් සහ ඒ දනුවෙනුවට නව පාලම් ඉදි කළ යුතුයි. ගත වූ මාස කිහිපය තුල මාර්ග කිලෝමීටර් 8000ක වැඩ ආරම්භ කර තිබෙනවා. ඉන් මාර්ග කිලෝමීටර් 400ක ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවයි මෙහිදී හෙළි කෙරුණේ. මාර්ග ඉදිකිරීමේදී යොදා ගන්නා පස් ගල් සහ වැලි අවශ්‍ය ප්‍රමාණය සපයා දීමේ වගකීම දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැවරෙන බවයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ. සම්පත් සම්පාදනයට අනුමැතිය දී යුතු පරිසරය, වනජීවි, වන සංරක්ෂණ සහ පුරාවිද්‍යා ඇතුළු සියලු ආයතන දිස්ත්‍රික් මට්ටමින් රැස්ව පූර්ණ අනුමැතිය දී යුතු බවද ජනාධිපතිතුමා අවධාරණය කළා. ප්‍රධාන මහාමාර්ග දෙපස පැල මිලියන 2ක් රෝපණය කිරීමටද සාකච්ඡාවේදී තීරණය වුණා. මාර්ග ඉදිකිරීම අධීක්ෂණය රජය සහ කොන්ත්‍රාත්කරුවන් පාර්ශ්ව දෙකෙන්ම විය යුතුයි. උප කොන්ත්‍රාත් දීමට කිසි විටකත් ඉඩ නොදීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. සියලු ප්‍රධාන මාර්ග දෙපස පදික වේදිකා මත වාහන නවතා තැබීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය නිමල්ලංග සහ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂන මහතුරුන් ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට එක්ව සිටියා. සංවිධානාත්මක අපරාධ කල්ලේ සමාජිකයෙකු වන සුමීර මදුසංක කොටහේන ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. කොටහේන පොලිසිය සිදු කළ විශේෂ විමර්ශනයකදී සුමීර මදුසංකන හොත් රේල් පාරේ සුමීර නැමැත්ත අත්අඩංගුවට ගැනුණා. ඔහු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 200ක්ද සොයාගෙන තිබෙනවා. ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන අමි සම්පත්ගේ මස්සිනා බවටයි තොරතුරු හෙළිවැත්තේ. සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි කොටහෙන පොලිසිය සඳහන් කළේ. වත්තේගම ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. එක් සැකකරුවෙකු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 160ක් සහ අනෙක් සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 310ක් සොයාගෙන තිබෙනවා. නුගේගොඩ කොට්ටාස දූෂණ මර්දනාංශයට ලැබුණු තොරතුරුකට අනුව කළ වැටලීමකදී කැලණි මුල්ලහන්දිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 75ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා. සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 200ක් සමග සැකකරුවෙකු මීගොඩ ප්‍රදේශයේදීද අත්අඩංගුවට ගැනුණා. මීගොඩ පොලිසියට ලැබුණු තොරතුරුකට අනුවයි වැටලීම සිදු කෙරුණේ. මීටියාගොඩ කළුපේ ප්‍රදේශයේ ඉඩමක සංගවා තිබූ ගිනියවි සහ ජීවත් බෝම්බ සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කළා. විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක්, බොර 12 ගිනියවියක්, විදේශ රටක නිෂ්පාදිත ජීවත් බෝම්බ 2ක්, මිලිමීටර 9 සජීව පතුරම් 12ක් සොයාගත් අවි ආයුධ අතර වෙනවා.
මේ අදර ප්‍රදේශ රසක සිදුකල මෙහෙයුම් වලදී ගිනියම් සමග සැකකරුවන් රසක් අත්අඩංගුවට ගැනුණා. මෙදවච්චිය දික්වැල්ල සීතාවකපුර යක්කල මුල්ල කෑගල් යන ප්‍රදේශවලදී ගිනියම් සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානයේ සඳහන් කරන්නේ. බලපත්‍ර නොමැතිව මත්පැන් බෝතල් 660ක් ප්‍රවාහනය කළ දෙදෙනෙකු මන්නාරම නගරයේදී අත්අඩංගුවට ගැනුණා. මන්නාරම පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ. මිටියාගුඩ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෝටර රථයක් ලුහුබැඳ ගොස් ගංජා කිලෝ 2කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගෝනාපීනුවල කුඹලමලදෙනිය ප්‍රදේශයේදී ගංජා පාර්සලය සොයාගෙනුනේ. සැකකරු මෝටර රථයේද දමා පලා ගොස් තිබෙනවා. මෙම සැකකරු මීට පෙරද ගංජා ජාවාරම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබා සිටි අයෙක්. पोचे गलकुडत्ते ज्ञानसार स्वामी महंसी अतिरु तुंदिने कुट एरिव गोणुकरेती नडुवक विभाग किरीमेन अभियाचनाधिकरणे सभापति विनिसुरु एचएमडी नवास महता अद इवत्तुना अभियाचनाधिकरणे सभापति विनिसुरु एचएमडी नवास सह सोबित राजकरुणायन महत्रुन इदिरे निम नडुव कंदुन लबुवा नवास महता विवृताधिकरणे प्रकाश कले पौत्रिक हेतुवक मत तमन मेम नडु विभागेन इवत्वन बवयि ඒ අනුව පැමිණිල්ල විභාග කිරීම සඳහා බහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකරණ මහතුරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල නම් කරන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. මුලිතු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ආධාන කටයුතු වලට අදාළව මුලිතු මහේස්ත්‍රාත් අධිකරණයේ නිකුත් කළ නියෝගයක් උල්ලංඝනය කිරීම තුළින් අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කරමින් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා. මෙම නඩුවේ වගඋත්තර කරුවන් වන මුලිතුව ප්‍රදේශයේ මහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලිතුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බව පැමිණිලිකාර පාර්ශවයේ ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔවුන් නඩු විභාගයෙන් මුදාහැරීමට අභියාචනාධිකරණය තීරණය කළා. විසිවන ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට පත් කළ කමිටුව සකස් කළ වාර්තාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. විසිවන සංශෝධනය සම්බන්ධයෙන් අලුතින් එක් වේතු සහ වෙනස් වේතු කරුණු අදාළ වාර්තාවේ සඳහන් බවයි කමිටු සමාජිකයින් පවසන්නේ. මේ අතර විසිවන විවස්සා සංශෝධනය සම්බන්ධයෙන් පළ කළ පක්ෂ විපක්ෂ අදහස් කිහිපයක් දැන් प्रजातंत्रवादी आरक्षा करेंसीवन संशोधन प्रजातंत्रवाद पत्रकतीलाधिपति स्वरूप संशोधने ඒ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබ්බ දුර්වලතා මේ 20 වෙනි සංශෝධනයෙන් සංශෝධනය කර තිබෙනවා. පැවති දුර්වලතා මගහරවමින් ඉතාමත් සාර්ථකව කරගෙන යන්න මේ 20 වෙනි සංශෝධනය රටට ඉතාමත් වැදගත් වෙනවා. දැන් මේ හුවද්දරේක අර කොරයි කිමුල්ලු දැකලා වගේ දඟලනවා ඒ සමග බලවේගය අය UMP කඩලා ආපු අය. ඒගොල්ලෝ 19 ගලල්ල මේ රට කරපු විපත්‍ය දන්නේ වගේ පොඩි බබාලා වගේ තමයි දඟලන්නේ. 19 හොඳනම් ඒගොල්ලෝ පරදීනේ නැහැ. මන්තිරු නීතියට පටහැනි ලෙස කටයුතු කරන රේදුරන් තේරිව හෙට සිට නීතිය ක්‍රියාත්මක කරන බව රතවහන පාලන හා මාර්ග ආරක්ෂා පිළිබඳ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුකොඩ මහතා පවසනවා. යතුරු පැදි ත්‍රිරෝද රථ රේදුරන් සම්බන්ධයෙන් මන්තිරු නීතිය ක්‍රියාත්මක වන ආකාරය පරීක්ෂා කිරීමට රාජගිරිය වටරෝම ප්‍රදේශයට අද පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා මේ බව සඳහන් කළේ. අද දින ඒ අත්හදා බැලීම තදබදයකින් තොරව ඉදිරියට වාහන මේ අවස්ථාවේදී ගමන් කරනවා කොළඹ දෙසන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඒ ඩෝන කැමරාත් උපයෝගී කරගෙන තදබදයේ වැඩි ප්‍රදේශ සහ මෙම මන්තිරු නීතියට පටහැනිව කටයුතු කරන ඒ රියදුරු සහ පැදිකරුවන්ව අපි හෙට දින සිට නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. 15 වෙනිදා නිකුත් කරන නව දඩ පත්‍රිකාවේ වැරදි 33ක් තියෙනවා. 140 අටවන වගන්තියේ ප්‍රකාරව නඩුවක් වෙනුවට දඩයක් ලබා දෙන්න පුළුවන් රුපියල් 2000ක. පසුගිය සඳුදා අඟහරුවාදා සහ අද දින මන්තිරු නීතිය අත්හදා බැලීමට ලක් කළ අතර ඒ සඳහා පොලිස් නිලධාරීන් 1500 දෙනෙකු සහ කාන්තා නිලධාරීන් 200 දෙනෙකු පමණ යොදවනු ලැබුවා.
වාහන තදබද ඇති ස්ථාන හඳුනා ගැනීමට මෙන්ම මන්තිරු නීතිය උල්ලංඝනය කරන රියදුරන් හඳුනා ගැනීමට ගුවන් හමුදාවේ ඩ්‍රෝන කැමරා භාවිත කරනවා. ශ්‍රී ජයවර්ධනපුර ගාලු බේස්ලයින් සහ හයිලෙවල් මාර්ග තෝරා ගනිමින් මන්තිරු නීතිය යටතේ ධාවනය කිරීමට මෙම දින තුල කටයුතු කෙරුණා. මෙම වැඩපිළිවෙල තුලින් අපේක්ෂා කරන ආකාරයට යතුරු පෙදිකරුවන් සහ ත්‍රිරෝද රථ ධාවකයන් නීතිය නිසි ආකාරයෙන් පිළි නොපෙති බවද හපුගොඩ මහතා පවසනවා. බස් රථ ධාවනයේ වන මන්තිරුවේ යතුරු පෙදිකරුවන්ට සහ ත්‍රිරෝද රථ රියදුරන්ට ධාවනය කිරීමට හැකි අතර සෑම බස් රථ නැවතුමකම පොලිස් නිලධාරීන් යොදවා බස් රථ නවත්වන ආකාරයත් ත්‍රිරෝද රථ සහ යතුරු පෙදි ධාවනය කරන ආකාරයත් පරීක්ෂා කරනවා. මෙම වැඩසටහන සඳහා යුද හමුදා පොලිසිය සහයද අද දිනේදී ලැබී තිබුණා. ඉදිරියේදී මාර්ග සංවර්ධන අධිකාරිය සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව මාර්ග සංවර්ධනය කිරීමේදී ත්‍රිරෝද රථ සහ යතුරු පෙදි සඳහාද මන්තිරුවක් වෙන් කිරීමට නියමිතයි. අවිස්සාවේල්ල පොලිස් වසමේ දියුරුම් පිටිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ ලෝරි රථයක් ගැටීමේ සිදු අනතුරකින් පුත්කලින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අද අලුයම 3:30ට පමණ ඉමේ මානතුරු සිදු ඇත්තේ අවිසවේල සිට රත්පුර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක ඊට පසුපසින් පැමිණි ලොරි රථයක් ගැටීමෙන් අනතුරු සිදු වුණා. අනතුරෙන් ත්‍රිරෝද රථයේ රියදුරු සහ පසුපස ගමන්ගත් පුද්ගලයන් දෙදෙනා වරපතල තුවාල ලබා අවිසවේල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තිදෙනාම මිය ගොස් තිබෙනවා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නෙදුන්ගොල්ල සහ මණ්ඩාවල ප්‍රදේශවල පුද්ගලයන් 3 දෙනෙකුයි. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ඇති අතර අවිසවේල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කොළඹ රත්නපුර මාර්ගයේ පුසල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් 18 දෙනෙකු තුවාල ලැබුවා. බලංගොඩ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් වෙනත් වාහන කිහිපයක් ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර්යාල කාර්ය මණ්ඩල ප්‍රවාහන බස් රථයක ගැටී තිබෙනවා. අනතුරෙන් කාර්යාල කාර්ය මණ්ඩල ප්‍රවාහන බස් රථයේ ගමන්ගත් 18 දෙනෙකු තුවාල ලබා රත්නපුර මහරෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ඒ අතරින් 8 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල ආරංචි මාර්ග සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් කුරුවිට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ දුරස්වීම පසුගිය මහමැතිවරණයේදී පරාජයට හේතු වූ බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා. කැලණි විහාරස්ථානයේ ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමුනේ ඒ මහතා මේ බව කියා සිටියේ. මහමැතිවරණයේදී මං හිතන්නේ පරාජයක් නෙවෙයි අපිට හොඳ අවස්ථාවක් ලැබුණේ දැන් මේ පක්ෂය ආපු මුලමනින්ම ප්‍රතිසංවිධානය කරන්න. පාක්ෂිකයන්ගෙන් ගොඩක් දුරස් වුණා. ඒ නිසා තමයි ඇත්තෙන්ම අපිට මේ ප්‍රතිඵල ලැබුණේ මේ මහමැතිවරණයේදී. අපිට හොඳ අවස්ථාවක් තියෙනවා පක්ෂයේ මුලමනින්ම ප්‍රතිසංවිධානය කරගෙන ආපෝ පාක්ෂිකයන්ගේ විශ්වාසය දිනාගෙන අපු දිරිමත් කළා. මම හිතනවා ඉදිරියේදී නිසි තැනට ගෙන්නට පුළුවන් වෙයි කියලා මේ පක්ෂය. සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පෙර විදේශ රටවල සිටවී සිටින මිලිටරි ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට රජයේ මූලික අවධානය යොමු වී ඇති බව වසංගත රෝග විද්‍යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. ගුවන්තොටුපළ ව්‍යුත්පත්ත කරනවා කියන්නේ ගුවන් මගින් අපි ආපහු ලංකාවට එන්න දෙන කියන එක. මේ අවස්ථාවේදී ශ්‍රී ලාංකිකයන් ආපසු පැමිණෙන අයට අපි ඒක ව්‍යුත්පත්ත කරලා තියෙනවා. ඕන අපි ගෙන්න ගන්නවා. සාමාන්‍ය සංචාරකයන් සඳහා අපිට ලංකාවට ගුවන්තොටුපළ ව්‍යුත්පත්ත ගන්න පුළුවන් ද කියලා. අද ලෝකයේ කිසිම රටක් ආරක්ෂිත නැහැ. අපිට ලංකාවට මගින් පැමිණෙන හැම රටකින්ම ශ්‍රී ලාංකිකයන් එනකොට ඒ හැම රටකම කොවිඩ් 19 රෝගී ආසාදිතයින් අපි හඳුනා ගන්නවා. ඉතින් ඒ සඳහා සංචාරක මණ්ඩලය, ඒ වගේම ගුවන්තොටුපළ අධිකාරිය, ශ්‍රී ලංකා යුද හමුදාව, සෞඛ්‍ය අමාත්‍යාංශය මේ හැමෝම කණ්ඩායමක් විදිහට එකතු වෙලා සාකච්ඡා කරමින් පවතිනවා කොහොමද සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව විවෘත කරන්න කියලා. මෙතනදී විශේෂයෙන්ම අපිට වැදගත් වෙන්නේ සංචාරකයන් ගෙන්නනවටත් වඩා අපේ ශ්‍රී ලාංකිකයෝ 50,000 60,000 අතර ප්‍රමාණයක් විදේශවල ඉන්නවා. මේ අවස්ථාවේ වහාම ලංකාවට පැමිණිය යුතු සමහර වෙලාවට ඔවුන්ට එහෙ වීසා නැහැ, රැකියාවක් නැහැ, ඉන්න තැනක් නැහැ. ඒක නිසා ඔවුන්ට සම්පූර්ණයෙන්ම අනාථ වෙලා ඉන්නේ රටවල් වල. ඔවුන් අපි වහාම රටට ගෙන්න ගන්න ඕන ප්‍රතිකාර කිරීම සඳහා අපේ රෝහල් කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා මේ හැම දෙයක් ගැනම සලකලා බලලා තමයි අපි ඒක පිළිබඳව සැලකිලිමත් වෙන්නේ කොහොමද ගෙන්න ගන්න කියලා. ඉතින් අපි ප්‍රමුඛ දෙන්නේ අපේ ශ්‍රී ලාංකිකයින් මැද පෙරදිග විශේෂයෙන්ම අතරමං වේ සිටින අය ලංකාවට ගෙන්වා ගැනීමට එතනින් ඔබට ගිහිල්ලා තමයි අනිත් දේවල් ගැන අපිට හිතන්න වෙන්නේ. මේ අතර ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් වෛරස් ආසාදිතින් සංඛ්‍යාව අද වන විට 150 ඉක්මවා තිබෙනවා.
ඊය දිනේදී ලොව ඉහළම කොවිඩ් ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වුණේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 91120ක්. ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 518034ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගත වූ පැය 24 තුළ සිදු වූ නව මරණ 1283ත් සමගින් එරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 82000 ඉක්මවා ගිය බවයි වාර්තා වන්නේ. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලෝ පුරා 2,94,24,117 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 2,15,38,547ක්. වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණ 939,140ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. මාස දෙකකට පසු ප්‍රථම වතාවට ඕස්ට්‍රේලියාවෙන් කොරෝනා මරණයක් වාර්තා වී තිබෙනවා. පසුගිය ජූලි මාසයේ සිට එරටින් දිනකට ආසාදිතයින් 700ක් පමණ වාර්තා වුණා. කෙසේ නමුත් මෙල්බන් නුවර නිරෝධායන නීති ලිහිල් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසන්නේ COVID-19 වෛරසය සම්බන්ධව යුරෝපයේ තීරණාත්මක කාලයකට මුහුණ දී ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ මයික් රයන් පවසන්නේ වඩත් අවධානයකට ලක් වූවන් ආරක්ෂා කිරීමටත් අධ්‍යාපනය ලබා දෙන අතරතුරම සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සඳහා දැඩි පියවර ගැනීමේ කාලය එළඹ ඇති බවයි. ඒ සමගින් අද නියමිත දේවා ප්‍රවෘත්ති නියමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. Thank you.